ගරු සභාපතිතුමනි මේ මුස්ලිම් සමාජය ඇතුලේ මේ පාස්කු වාර්තාව කියවුන විටත් සිදුවීමෙන් පසුව මේ පිළිබඳ අවධානය යොමු කරාට පසුවත් මේ මුස්ලිම් සමාජයේ මේ අන්තවාදීන්ගේ වර්ධනය අන්තවාදීන්ගේ හැසිරීම අන්තවාදීන්ගේ ගුණවීම ගරු සභාපතිතුමනි මුස්ලිම් සමාජයට නම් රහසක් විය යුතු තිබුණේ නැහැ මුස්ලිම් දේශපාලන නායකයින් එම සමාජයත් එක්ක සමීපව කටයුතු කරනවා නම් එම සමාජයේ සිදුවීමෙන් තිබෙන මේ චලනයන් පිළිබඳව ඕනෑමටත් වඩා වැඩියෙන් ඔවුන් සතුව තොරතුරු තිබිය යුතු තිබුණා මා විශ්වාස කරන එක තිබුණ බව ගරු සභාපතිතුමනි කාන්තංකුඩි ප්‍රදේශයේ මඩකලපුව ප්‍රදේශයේ එවැගේම සමහර ස්ථානවල සිදුවෙච්ච සිදුවීම් වලින් මුස්ලිම් සමාජය යම් පිරිසක් මෙවැනි අන්තවාදී කණ්ඩායමක් හැසිරීමෙන් ගොඩනැගෙමින් තිබෙන බව තේරුම් අරගෙන තිබුණා හැබැයි කිසිසේත්ම ගරු කතානායකතුමනි ගරු සභාපතිතුමනි මේ පාර්ලිමේන්තුව නියෝජනය කර මුස්ලිම් නායකයින් ඒ පිළිවෙල දක්වා තිබෙන ඉතාමත් අඩු සැලකිල්ල සමාජයේ සමාජ තුල ගොඩනැගෙමින් තිබෙන මේ අන්තවාදී ව්‍යාපාරයන් පොදු සමාජයට අත්පත් කර දෙන විනාශය පිළිබඳව ඔවුන් කන් නොඇසුණා වගේ හිටියා ඒ ඇයි මේ අන්තවාදයේ පෝෂණය මේ සිංහල දෙමළ සිංහල මුස්ලිම් ජන අතර ඇතිවන විරසකය ඉතා හොඳින් තමන්ගේ දේශපාලන ගමන දියත් කර ගැනීම සඳහා පාරුවක් බවට උපයෝග කරගත හැකි බව ওই මුස්ලිම් නායකයෝ කල්පනා කරා එනිසා මුස්ලිම් සමාජය තුල මේ ගොඩනැගීමෙන් තිබුණු අන්තවාදී ක්‍රියාදාමයන් එලිදරව් කරමි ඒ පරාජයපත් කිරීම සඳහා අවශ්‍ය වෙන සාකච්ඡාවක් මැදිහත් වීමක් මුස්ලිම් නායකයන්ගෙන් පැත්තෙන් අවම වශයෙන් නෙවෙයි ගරු සභාපතිතුමනි අරම්ම නොතිබුණා හා සමානයි එනිසා උන් නිදැල්ලේ මේ ජාතිවාදී ප්‍රවණතාවය වර්ධනය වෙන්න ඉඩ කඩ ලබා දෙමින් තිබුණා ඒ නිදැල්ලේ වර්ධනය වෙන ප්‍රවාහය ඇතුලේ තමන්ගේ දේශපාලන පාරුව දියත් කරමින් තිබුණා එය හබල බවට මේ ජාතිවාදී පත් කරගෙන තිබුණා ගරු සභාපතිතුමනි එහි ඛේද වාචකයේ තමයි පාස්කු ප්‍රහාරයත් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ දියත් වෙන දේශපාලනය දැන් ගරු කතාන ගරු සභාපතිතුමනි මෙම ප්‍රහාරයේ අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු තුනෙන් එකක් තමයි මා පෙන්වා දෙන්න ලැබුවේ පාස්කු ප්‍රහාරය හා ඒ දක්වා ආපු දේශපාලන ගමන් මග මේක තමයි පළවෙනි කොටස දෙවෙනි කොටස ප්‍රහාරයක් වළක්වා ගැනීමට අසමත් වීම ගරු සභාපතිතුමනි අපේ රටේ යුද්ධය ආරම්භ කිරීමට පෙර මට වඩා හොඳින් දන්නවා ඇති සරත් පොන්සේක මැතිතුමා අපේ රටේ බුද්ධි අංශත් අපේ රටේ හමුදා යාන්ත්‍රණයත් ඔවුන්ට තිබුණු තාක්ෂණික හැකියාවත් ඔවුන්ට තිබුණු දැනුමේ හැකියාවත් යුද්ධයට පෙර ඉතා කුඩා දත් දැනුම් තොරතුරු අධ්‍යාපනය පුහුණුවක් සහිත හමුදා කණ්ඩායමක් අපිට හිටියේ හැබැයි 30 අවුරුදු යුද්ධ කාල පරිච්ඡේදය ඇතුළත අධ්‍යක්ෂීම් සහිත තොරතුරු වලට අදාළ වෙන සංනිවේදන උපකරණ සහිත තාක්ෂණය සහිත දැනුම් සහිත යාන්ත්‍රණ බවට අපේ රටේ ආරක්ෂක යාන්ත්‍රණය පත් වී තිබුණා ඒ වගේම විශේෂයෙන්ම හමුදා අංශයන් විසින් ප්‍රධාන මූල්‍ය බලය පාර්ලිමේන්තුවට තිබුණොත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන රහස්‍ය ගිණුම් හරහා යම් බුද්ධි තොරතුරු ලබා ගැනීම වෙනුවෙන් ඔත්තුකරුවන් නඩත්තු කිරීම සඳහා විශාල වැය ශීර්ෂයක් දරලා තිබුණා. ඒ නිසා අපේ රට විය හැකි එවැනි පන්නේ අනතුරක් වළක්වා ගැනීමට සමත් වෙන පන්නේ තොරතුරු එක්රස් කර ගැනීම සඳහා විශ්ලේෂණය කිරීම සඳහා නිගමනයන් එළඹීම සඳහා දක්ෂ හැකියාවන් සහිත කණ්ඩායමක් හිටියා. ඒ වගේම ගරු සභාපතිතුමනි විටින් විට මේ පිළිබඳ තොරතුරු ගලාගෙන ආවා. සහරාන් යනු සභාපතිතුමනි එලි මහන් ත්‍රස්තවාදී. ඔහු සංගවුණු ත්‍රස්තවාදියෙක් නොවේ. ඔහුගේ Facebook අඩවිය හරහා විටින් විට අන්‍ය ආගමිකයන් මරා දැමිය යුතු බවක් ඔවුන්ටම එල්ල කරන ප්‍රහාරයන් තමන්ගේ ආගම අනුව සාධාරණීකරණය කිරීම සඳහා විවිධ කැසට් පට නිකුත් කරපු, විවිධ හඬපට නිකුත් කරපු, විවිධ දේශන පවත්වපු විශේෂයෙන් ගත්තොත් සාම්ප්‍රදායික මුස්ලිම් ප්‍රජාවත් එක්ක විවිධ වර්ගයේ ගැටුම් හදාගත්තු එලි මහන් ත්‍රස්තවාදී. එය වර්ධනය වෙන්න ඉඩදී, නිදැල්ලේ වර්ධනය වෙන්න ඉඩදී මෙවැනි රටට ඉතාමත් බරපතල පන්නේ ව්‍යසනයක් ඇති කරපු ප්‍රහාරයක් දක්වා ඔහු සහෝගේ සහචර කණ්ඩායම වර්ධනය කිරීම, ආරක්ෂා කිරීම, අවශ්‍ය පියවර නොගැනීම, වළක්වා ගැනීමට අසමත් වීම පිළිබඳව හිටපු පාලනයට වගකීමක් නැද්ද? මා දැක්කා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගොඩාක් විස්තරයක් කිව්වා. හැබැයි ඔහු ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යවරයා ඔහු ඔහුගේ වගකීම ඉටු කරා. මේ 21 වෙනිදා රටේ හිටියද නැද්ද කියන ප්‍රශ්නේ නෙවෙයි. 21 කියන්නේ සහරාල්ලාගේ ත්‍රස්ත ක්‍රියාවේ කූට ප්‍රාප්තිය. හැබැයි ඒ දක්වා ගමන් මඟක් තිබුණා. ඒ ගමන් මඟ නතර කිරීම සඳහා අවශ්‍ය දත්ත තොරතුරු විශාල ප්‍රමාණයක් එක්රැස් වී තිබියදී ඒ පිළිබඳව නිසි වගකීමෙන් ලෙස කටයුතු නොකිරීම පිළිබඳව ජනාධිපතිවරයාටත් ඒ ආණ්ඩුවටත් ගරු කතානායක සභාපතිතුමනි වගකීමෙන් මිදෙන්න පුළුවන් මා හිතන කිසිසේත්ම වගකීමෙන් මිදෙන්න බෑ ඒ නිසා පාසු කොමිසම වාර්තාව තවත් පළල් විය යුතුයි කියලා මා විශ්වාස කරනවා එහි සැබෑම වග උත්තර කරුවන්
ජනාධිපති තුමාත් ආරක ලේකම්වරයාත් පොලිසිය සහ තවත් නිලධාරීන් කණ්ඩායමක් පමණක් නොවේ ඒ දේශපාලන නායකත්වයේ වගකී යුතු ගරු සභාපතිතුමනි රටේ ජනතාව ජනවරමක් කර ආණ්ඩුවට බලයක් දෙනවා ඒ රටේ ආරක්ෂාවත් ජනතාවගේ ආරක්ෂාවත් රටේ සමෘද්ධියත් ගොඩනැගීම වෙනුවෙන් තමයි මේ බලය ලබා දෙන්නේ ඒ තමයි ජනවාරි මාසේ 8 වෙනිදා ජනතාව කතරයක් ගහලා මේ පාලනය ගොඩනැගුවා නම් ඒ පාලනයට ජනතාව බාර දී තිබෙන බලය ඒක ඒ බලය ඉටු කරොත් ඒ බලය ආරක්ෂා කරොත් ඒ ජනතාව ගුවමනාවන් වෙනුවෙන් කටයුතු කරාද කියන එක පිළිබඳ අපි ආපහු හරලා බැලුවොත් ගරු සභාපතිතුමනි මුළුමනින්ම ආණ්ඩුවක් ලෙස තමන්ගේ වගකීම අත්හැරලා පාලනය මා දන්නේ මේ ආණ්ඩුවේ විවිධ වර්ගයේ අමාත්‍යවරු අමාත්‍ය දුර දරපු අය අද මේ පාස්කු ප්‍රහාර පිළිබඳ සාකච්ඡා කරන්න කතා කරන්න කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ. එයි ඒ සාමික වගකීමෙන් ඒ ජනතාව තමන්ට ලබා දී තිබෙන වගකීමෙන් ඔවුන්ට අත්මිදිය හැකිද? 200 ගණනක් 268කට ආසන්න ප්‍රමාණයක් මී යනකොට 500කට ආසන්න ප්‍රමාණයක් තුවාල වෙනකොට රට විශාල බියජනක තත්ත්වයකට පත් වෙනකොට රටේ සියලු තත්ත්වයන් අඩපණ වෙනකොට අධ්‍යාපන කඩාවැටෙනකොට වෙසත් පුම් පොහොය මුළුමනින්ම අකර්මණ්‍ය වෙනකොට ජනතාව අතර ගැටුම් ඇති වෙනකොට තව තවත් වර්ධනය වෙනකොට රට තුළ මහා භීතියක් ජන කොට්ටාසෙන තමන්ගේ ආරක්ෂාව පිළිබඳ තැතිගැන්මක් ඇතිවීම පාලනය ගරු සභාපතිතුමනි ඔවුන්ට වචන ආරම්භවලි බුදුරජාණන් වහන්සේගේ දේශනාවලි කිතුණු වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවන චරිතයෙන් කරුණුගෙන හැර දක්වමින් එයින් අත්මිදිය හැකිද මා විශ්වාස කරන කිසිසේත්ම ගරු සභාපතිතුමනි මෙම ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා අසමත් වීම පිළිබඳ වගකීමෙන් අත්මිදින්න බෑ එනිසා ඒ බරින් ඒ වගකීම එය බාරගත යුතු තිබෙනවා හැබැයි ගරු සභාපතිතුමනි මා ඔබගේ අවධානය යොමු කරන ඊට අමතරව මේ නොවිසඳුණු තැන් තිබෙනවා මෙහි ප්‍රධාන වශයෙන් පාර්ශ්වයන් දෙකක් තිබෙනවා එක මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම ඒ මා කලින් කිව්වා දෙක මෙම ප්‍රහාර සිදුවීම මෙම ප්‍රහාර අරමුණ මොකද්ද මේ ප්‍රහාර සැලසුම කුමක්ද මේක බැලු බැලමට ගරු සභාපතිතුමනි ඉස්ලාම් ආගමික අන්තවාදී මිලේච්ඡ ප්‍රස්ත ප්‍රහාරය ඒක තමයි මේකේ පෙනුම හැබැයි මේකේ ක්‍රියාවලිය ගත්තොත් මේකේ ප්‍රතිඵලය ගත්තොත් මේකේ මාර්ගය ගත්තොත් මේක පළගස්සලා තියෙන ආකාරය ගත්තොත් ගරු සභාපතිතුමනි ඒ සියලු හැඩවුරුකම් වලින් දෙන්නේ මෙය දේශපාලන ප්‍රහාරය මෙහි පෙනුම ඉස්ලාම් ආගමික අන්තවාදී මිලේච්ඡ තස්ත්‍ර ප්‍රහාරය හැබැයි මේ අඩංගුව දේශපාලන ප්‍රහාරය ඉන්පසු අපේ රටේ දේශපාලන චලනය විශාල ප්‍රමාණයක් සිදු වී තිබෙන ගරු සභාපතිතුමනි එනිසා මෙම ප්‍රහාර කැම් පිළිබඳ වගේම එහි යටි අරමුණු එහි තිබුණු දේශපාලන පෙළගැස්ම ඒට සහයෝග දුන්න අය ඊට උඩින් ඉන්න අය පිළිබඳව ගරු සභාපතිතුමනි අවශ්‍ය අවධානය මේ කොමිසම සභාව යොමු වී නැහැ ඇත්ත ගත්තොත් ප්‍රහාරය සිදු වහම ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූවන් පිළිබඳ තිබුණු විවේචනය අසමත් වූවන් පිළිබඳ සාකච්ඡාව සම්පින්ඩණය කොට අපිට වාර්තාවකින් ඉදිරිපත් කර තිබෙනවා ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම පිළිබඳ හැබැයි ප්‍රශ්නේ තිබෙන්නේ මේ ප්‍රහාරකෙන් අරමුණු කුමක්ද මේ ප්‍රහාරකෙන් මෙහෙවන ලැබුවේ කවුද කාඩිනල් උන්වහන්සේගේ වචන වලින් කියනවා නම් මේ මහා මොල කරුවා සහ කරුවන් කවරේද කියලා මේ පාර්ලිමේන්තුව දැනගත යුතු තිබෙනවා කරු කතානායකතුමනි සභාපතිතුමනි මේ කොමිසම් සභා හමුවට ගියපු ප්‍රධානින් ගණනාවක් මෙහෙම ප්‍රකාශ කරලා තිබෙනවා මේ වාර්තාවේ 243 වෙනි පිටුව මෙම ප්‍රහාරයේ පිටුපස බාහිර හස්තයක් හෝ කුමන්ත්‍රණයක් ඇති බවට පහත දැක්වෙන සාක්ෂිකරුවන් ඇඟවුම් හෝ පැහැදිලි සාක්ෂි ලබා දුන්නා ඒ කියන්නේ මේ ප්‍රහාරයේ පිටුපස බාහිර හස්තයක් හෝ කුමන්ත්‍රණයක් තිබෙන බව මේ අය ඍජුව හෝ ඇඟවුම් හෝ කරුණු කියලා තිබෙනවා කියලා කියනවා එක කොළඹ අගරාදර ගුරු අති උතුම් මල්කම් කාඩිනල් රංජිත් හිමිපාණ උන්වහන්සේගේ සාක්ෂියදී කොමිස සභාවට හැඟී යනවා මේ බාහිර හස්තයක් හෝ කුමන්ත්‍රණයක් ඇති බවට ඍජුව හෝ ඇඟවුමක් ලෙස උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා ඊළඟ
जनाधिपति मैत्रीपाल सिरिसेन महात्म्य ओहु मे कुमंत्रणयक् हो यम बहिरास्तया तिबेन बव प्रकाश कोट तिबेनवा तव ओय मुस्लिम अपे मे हिटपु मंत्रीवरु कट्टकेल वडक् न पेत्तकिन तियन्न इलं कवुद कियन्ने निलंत जयवर्धन महात्म एकन कवुद राज्य बुद्धि सेवे हिटपु अध्यक्ष कोरे कमिशन सभा वार्ता अनुव ओहु एंगव मक्को ऋजुव कियला तियनवा बहिरास्तया को कुमंत्रणयक् अति बव इन लतीफ महता ज्येष्ठ पोलिस नियोजकपल्लिपति पोलिसपति विशेष कार्य बलकाय निलधारी कुमंत्रणयक् बाहिर हस्तयक् इलंक रवींद्र विजय गुणरत्न महता एवला आरक्षक मंडल प्रधानी ओहुत्कीन मेक कुमंत्रणयक् बाहिर पार्श्वक् इलंक ज्येष्ठ नियोज्य पोलिसपति अपराध पक्ष डिपार्टमेंट अध्यक्षक रवि शनिवरत्न महात्म ओहुत्कीन मेक कुमंत्रणयक् बाहिर पार्श्वक मेदियत्वम कति बव इलंक सानिया बेसकर महता रास पोलिस अध्यक्षक ओहुत्कीन मे कुमंत्रणयक् बाहिर हस्तयक् कति बव गरु सभापतिमुनि रटे जनाधिपतिवरया कीनो एवागेम राज्य बुद्धि सेवे प्रधानिया कीनो एवागेम अपराध परीक्षण डिपार्टमेंट प्रधानिया कीनो अपराध परीक्षण डिपार्टमेंट अध्यक्षकोरया कीनो एवागेम आरक्षक मंडल के प्रधानिया कीनो एवागेम ज्येष्ठ नियोज्य पोलिसपति विशेष कार्य बलकाय लतीफ महतय कीनो एतर अपे रटे राज्य आरक्षक पिलिबंदु मूलिक वगकीम तीन खंडयम जनाधिपतिवरया राज्य बुद्ध्यांशे प्रधानिया अपराध परीक्षण डिपार्टमेंट प्रधानिया विशेष कार्य बलकाय अनादे निलधारिया एवगेम मांडलिक प्रधानिया मे ओक्कोम कियनवा नम मेक कुमंत्रणयक् सह बाहिर हस्तयक् कियला एक सरल नय करु सभापतिमुनि मम देशपालकयन् कियन एक पेत्तकिन तियन्ने हेबै मे अय तमयि राज्य पिलिबंदव आरक्षावे प्रधानम स्थानयन् होबवन नायकत्व देन मेहेवन कंडयम ओउन कमिशन मम कियनवा नम कुमंत्रणयक् सह बाहिर हस्तयक मेदियत्वमक् तिबेनवाय कियला हेंगीमक् तियनवा कियला देन एन को वार्ताव हो इदिरि परीक्षण हो करु सभापतिमुनि अपडे दनगति यितु तिबेनवा को कुमंत्रणे पिलिबंद तोरतु एतमय वेदगत् नवत अपेरट एवेनिया अनारक्षित अवदानकट हेलीम वेलक्वे हकिवन्नी गरु सभापतिमुनि प्रहारे वलक्वा गेनिमट असमत्वीम इता इक्मनि निवर्दि करगत हकि एहि बर एहि वगकीम एहि विनाशे एक एसे तिबीमिम्म हबे एक इता वेगे निराकरण करगत हकि आरक्षा पिलिबंद हबे निराकरण करगन्न बेरि प्रश्न कुमत् निराकरण करगन्न बेरि प्रश्ने तमयि कुमंत्रणे बाहिर हस्तय एलद एलिदरव नोकरगन्ना ताक्कल ए पिलिबंद करुणु पोदु समाजयटत् पार्लिमेंतुवटत् राज्य बुद्धि सेवावंटत् अवश्य परिधि एलिदरव नोवन ताक्कल अपे रट अनारक्षितयि एयि नवत ओणैम मोहतक एम कुमंत्रण करुवंट यलि कुमंत्रणे अध्यात् कल हकि एनिसा मे अनारक्षित अवदानमि गोडगत हकि वन्नी कमिशन सभा वार्तावे राज्य आरक्षक पिलिबंद प्रधानम वगकै उत्तान कमिशन इदिरिपिट इदिरिपत् कोट तिबेन कुमंत्रणे कुमक्त केल एलिदरव करगनिमेन पमनाय मा हितनवा पास्क कमिशन एम कुमंत्रणे पिलिबंद दक्वा तिबेन्ने इत्तामत अडु अवदानम एक दनुवत्व अत्तरला तिबेनवा एक दनुवत्व मगहरला तिबेनवा मा कियन्नम एक मा एकिन्नक कियन्नम गरु सभापतिमुनि मेतन तिन सेक कटयुतु करुणु अपि दन्नवा දැන් මේ ඉතිහාස කතන්දර හැටියට චිත්‍රපට හැටියට දැන් ඇවිල්ලා තිනවා නව කතා පොත් කතන්දර හැටියට මේවා දන්නෝ සහරාන්ගේ සමීපතමය විටකොහුට නායකත්ව දුන්න විටකොහුවේ ඒට කැඳවගෙන ලැබූ නෞෆ මෞලවි ප්‍රහාරය සිදු වී ඉතා කෙටි කාලයක් ඇතුළත දඹුල්ලේදී අත්අඩංගුවට ගන්න එතන සිට තමයි මේ කතාවේ අගමුල ඉතා හොඳින් විසඳාගත හැකිව තිබුණේ හැබැයි නෞෆ මෞලවි मेम कमीशन सभावट अनियुक्त पोलिसिय विसिन कट उत्तर गणु लेबुआ हेबै नौफ मौफ नौफ मौलवी गरु सभापतिमुनि कमीशन सभा इदिरिये साक्षी विमसी मट केंदवे लबिवे ने मम दनगन्न केमति मेम पहारे
ඔවුන් වාර්තා කරන පරිදි මාර්තු මාසයේ බෙදෙනතෙක් ඒකද කියන්නේ හැබැයි මාර්තු මාසයේ බෙදෙනතෙක් මොනතරම් දේ සිදුවී තිබෙනවද ආයුධ ක්‍රැෂ් කිරීම සිදුවී තිබෙනවා පුහුණු වීම සිදුවී තිබෙනවා පහරංගන සලසුම් සිදුවී තිබෙනවා පහරක අවශ්‍යතාවය පිළි අවශ්‍යතාවය පැහැදිලි කර තිබෙනවා දැන් උදාහරණයකට ගත්තොත් නේද ඔවුන්ගේ දේශන වලින් සාහරාන් දේශනයක් ලබා දෙනකොට ISIS සංවිධානයේ පිළිබඳව ආගමික වශයෙන් මේ තහවුරු කිරීමේ දේශන ලබා ලද දෙන්නේ නෞෆ මෞලවි. ඒ නිසා මේ දෙන්න එකට හිටපු මෙහෙයුමක් අවසන් දි බෙදුණක්. හැබැයි මේ කොමිසම හමුවේ සාක්ෂි විමසීමට නෞෆ මෞලවි කැඳවුවේ නැත්තේ ඇයි? ප්‍රොටර් කියන්නේ. ඒ තමයි මේ මොහොතේ මේ ප්‍රහාරය පිළිබඳව වැඩිව තොරතුරු දෙමින සා උඩින්ම ඉන්න කෙනා හැබැයි ඔහු කොමිසම හමුවට සාක්ෂි විමසීමට කැඳවන්නේ නැහැ. එය මා හිතන්නේ අපිට පැහැදිලි කරගත යුතු කරුණක් කුමන්ත්‍රණේ සමහර කොටස් එතනින් එලියට ගත හැකි කියලා මම විශ්වාස කරනවා දෙවෙනි කරුණ කරුක සභාපතිතුමනි මේ සාරාංගේ පළමු ත්‍රස්ත ක්‍රියාව මේකද නෑ 2018 නොවැම්බර් මාසේ 30 වෙනිදා වවුනිතුව වලදී පොලිස් නිලධාරින් දෙදෙනෙක් ඝාතනය කොට දීපන සයා පිස්තෝල දෙකක් පැහැරගනු ලබනවා. ඒක තමයි ඔහුගේ ප්‍රහාර පැත්තෙන් බැලුවොත් පළමු ත්‍රස්ත ක්‍රියාව. මොකද්ද? වවණිතු මුරපොලේ නොවැම්බර් මාසයේ 2018 අවුරුද්දේ. ඒ කියන්නේ දින 52 ආණ්ඩුව තියෙන වෙලාවේ මතක තබාගන්න. දින 52 ආණ්ඩුව තිබෙන වෙලාවේ නොවැම්බර් මාසයේ 30 වෙනිදා වවණිතු වලදී මුරපොලක රාජකාරියන් කරමින් හිටපු පොලිස් නිලධාරි දෙදෙනෙක් ඝාතනයකට අවි ආයුධ පැහැර ගන්න. ඔව් කීද? තවදයි. එහිදී අංජන් කියලා අංජනන් කියලා කෙනෙක් අත්තරම් කර ගන්න ඔබතුමනි. හරිද? මම අහනවා. ඒ වෙලාවේ ඔව් එල්ටීටි සංවිධානයේ පුනරුත්ථාපනයේ උණු කණ්ඩායම කෙනෙක්. ඔහු අත්තරම් කර ගන්න. ඔව් අත්තරම් කරගෙන දින කිහිපයකට පස්සෙ කර සභාපතිතුමනි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බුද්ධියංශ විසින් වාර්තා කරනවා ජැකට් එකක් ඒ ආසන්නේ බෝක්කුව කසල දමා ගොස් තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරී පොලිස් සුනකේ කරගෙන යන ජැකට්ුව ගාවට ඒ ජැකට්ුවේ ඒ පොලිස් සුනකේ යන්නේ අර අත්තරම් කරගත්තු දෙමළ කෙනා ගාවට ඒ කියන්නේ මොකක්ද මේ ඉතා පැහැදිලිව සහරාන්ලගේ පළමු ත්‍රස්ත ක්‍රියාව පරීක්ෂණ නොමග යවීම සඳහා යම් සලසුම් සහගත ක්‍රියාවක් දියත් වී තිබෙනවා. එහෙම නෙවෙයිද? එයාව අත්අඩංගු කර ගැනීම, ජැකට් එකක් දෙමීම, ජැකට් එක පොලිස් සුනකයා අර අත්අඩංගුගත්තු දෙමළ කෙනා කරී හඹාගෙන යාම. ඒ විතරක් නෙවෙයි කරු සභාපතිතුමනි. මාගාව තියෙන ගිය සතියේට පෙර ඉරිදා මව්බිම පුවත්පතේ ලිපියක්. උදේනි සමන් කුමාර මහතා ලියපු. ඒ ලිපිය කියන මෙහෙම. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එවක රටේ සාමාන්‍ය පුරවැසියෙක් විය. ඔහු වවුනිතු සිද්ධිය සම්බන්ධයෙන් පලකල වාර්තා පිළිබඳ දැඩි උනන්දුවෙන් බලා සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න කතා කොට දැනුම් දී තිබුණේ තමන්ට තේරුම් යන ආකාරයට මේ එල්ටීටී වැඩක් නොහැකි විය නොහැකි බවය. දර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිවිල් පුරවැසියෙක් හැටියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ DIG රවි සෙනෙවිරත්න මහතාට ප්‍රකාශ කරාලු මේ එල්ටීටී සංවිධානයේ වැඩක් නොවන බව මා දැනගන්න කැමතියි. රවි සෙනෙවිරත්න මහත්මයා මේ පිළිබඳව කිසිදු තැනක ප්‍රකාශ කරලා නැහැ. කොමිසමේදී හෝ ප්‍රකාශ කරලා නැහැ. එහෙනම් සැබවින්ම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කතා කරාද? එහෙම නැත්නම් කතා කරා කියලා නිර්මාණයක් හදුවාද? මට සැකයක් තිබෙනවා. එයි මේ හිටියට ගිය ඉරිද මව්බිම් පුවත්පතේ මේ වවුනතු සිද්ධිය පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අවදානම් හිටොබ් බවත් එල්ටීටී සංවිධාන ක්‍රියාවලියක් නොවන බවත් පැහැදිලි කරන්නේ කුමක් වෙනුවෙන්ද? හිටියටිය ගීරදම ගුඹින් පුවත්පත මේ වර්තාවින්නේ කෙසේද කියන එක ගරු සභාපතිතුමනි අපි දැනගත යුතුයි. ඒ වගේම හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ DIG රවි සෙනෙවිරත් මහත්මයාගේ මේ පිළිබඳ ප්‍රශ්න කරන්න. මම පෞද්ගලික විශ්වාස කරනවා ඔහුට එහෙම දුරකථන මුදමක් ඇවිත් නැති බව. දෙවනි කරුණ. තුන්වෙනි කරුණ ගරු සභාපතිතුමනි ප්‍රහාරය සලසුම් කරලා තිබුණු හෝටල් අතර තාජ් හෝටලේ ප්‍රහාරය සිද්ධවන්නේ නැහැ. තාජ් හෝටලේ ප්‍රහාරය සිද්ධ වෙන්නේ නැතුණාම
ප්‍රහාරකයා එතනින් දුරකතන මුතුමක් ගන්නවා කිසිදු බුද්ධියංශ වාර්තාවක හෝ කිසිදු පරීක්ෂණ වාර්තාවක හෝ ඒ දුරකතන මුතුම ගත්තේ කාටද කියලා තාම සොයාගන්න බැරි වී තිබෙනවා ඒ නිසා ඔහු එම දුරකතන මුතුම ගත්තේ කාටද කියන එක සොයාගත යුතුයි ඊළඟට ඔහු දෙවල ප්‍රදේශයේ හෝටලයකට ලැබුම් ගන්න යනකොට හමුදා බුද්ධියංශි මා කියන්නේ නිලධාරියා කවුද කියලා ඔහු ඉතාක්ෂණයකින් මේ ප්‍රහාරයේ සිදුවී පැය 3 4ක් ඇතුළත ඔහුගේ නිවසට යනවා ඔහු නිවසට ගිහෝගේ බිරිඳගෙන් ප්‍රශ්න කරනවා බිරිඳ කියනවා ඔහු ගමනක් ගිහිල්ලා කියලා ඊට පස්සේ බිරිඳට දුරකතන ඇමතුමක් ගන්නවා ඔහු හිටපු පල්ලියේ ආරක්ෂක නිලධාරියා ඒ නිලධාරියට හමුදා බුද්ධියංශ නිලධාරිය කතා කරනවා කොහොමද මේක සිද්ධ වෙන්නේ මේ ප්‍රහාරයේ සිද්ධ වෙලා විශාල ආందోళනක් තිබෙන වෙලාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අගක් මුල හොයාගන්න බැරි වෙලාවක හැබැයි ප්‍රහාරයට අහුල්ලු එක එක ගේ නිවසට කොහොමද යන්නේ ඒ පිළිබඳව අපි දැනගත යුතුයි තුන්වෙනි කරුණ ගරු සභාපතිතුමනි මේ ප්‍රහාර සිද්ධ වෙලා සැලකීතු වෙලාවක් යන තෙක් ISIS සංවිධානය මෙම ප්‍රහාරේ වගකීම බාරගත්තේ නැහැ මෙම ප්‍රහාරේ වගකීම බාරගන්නේ නැතුව දීර්ඝ වෙලාවක් හිටියා නමුත් මෙම ප්‍රහාරේ වගකීම බාර ගැනීම පිළිබඳව සහරාන් කියලා විනායක දැන් ඔව අත්අඩංගු ඉන්නවා සහරාන් කියලා විනායක ඉන්දුනීසියාවේ ISIS සංවිධානයේ ප්‍රකාශිකුට කතා කරනවා කතා කරලා ඔහු ඉල්ලා සිටිනවා මේ ISIS සංවිධානයේ වගකීමට බාර ගන්න කියලා හැබැයි මේ හරහා විදේශීය ඔත්තු සේවයක් විසින් යම් දුරකතන අංකයක දුරකතනයක ඉමි අංකයක් දෙනවා ID අංකයක් දෙනවා ඒ ID අංකේ 90 ඒසියාවට කතා කරන සහරාන් අර සහරාන් 2 වෙන සහරාන් කි. ඒ සහරාන්ට දුරකතන මතුමක් ලබා දී. Honorable member you have another 2 more minutes. ඇයි ඇයි තාමත් ඔයගොල්ලෝ බාරගත්තේ නැත්තේ කියලා අසා සිටිනවා. මොහු විලාප දෙමින් අරුන්ගෙන් අහනවා අර පැත්තෙන් කියලා බාර ගන්න කියලා. ඒගොල්ලෝ කියනවා අපිට බාර ගන්න බෑ ඔයගොල්ලෝ බයියත් කියලා නෑ කියනවා. ප්‍රතිඥා දීලා නෑ කියනවා. නැවස ප්‍රතිඥා දීම පිළිබඳව වීඩියෝවක් නිකුත් කරනවා. නිකුත් කරාට පස්සෙ තමයි ISIS සංවිධානය මේ වකින් බාර ගන්න ලබන්නේ. මම දැනගන්න කැමති අර දුරකතනය පාවිච්චි කරන දුරකතනේ ID ඇඩ්‍රස් එක 90 කාගේද දුරකතනේ කාගේද දුරකතනේ ගරු සභාපතිතුමනි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි විසින් මාධ්‍ය අනිශ්චිත දන නැති වෙලාවේ ඒ දුරකතන හිමි කාටද කියලා කොම්සම හිමි කියලා තියෙනවා කොම්සම හිමි කියලා තියෙනවා හැබැයි නීතිච මහතුරු හිටියා හරිද මාධ්‍ය හිටි නැතුණාට එනිසතර ප්‍රකාශ කළා තිබෙනවා එනිස අපි දැනගන්න ඕනකම තිබෙනවා අර සහරාන් දෙක කියන පුද්ගලයාට මේ දුරකතනෙන් කතා කළේ කවුද කතා කරලා මේ වගකීම ISIS සංවිධානයට බාර ගැනීම සඳහා බල කරේ කවුද කියන එක පිළිබඳව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු තිබෙනවා ඊළඟ කරු සභාපතිතුමන පස්වෙනි කරුණ මේ කුමන්ත්‍රණය පිළිබඳ මේ පළවෙනි තොරතුරෙන් අප්‍රේල් මාසේ 4 අප්‍රේල් මාසේ 4 වෙනිදා තොරතුරේ කරු සභාපතිතුමනි මේ ප්‍රහාර එල්ල විය කී ආකාරයේ එක්ක මරාගෙන මරන ප්‍රහාරයක් එක්ක ටක්රත ප්‍රහාරයක් එක්ක එක්ක තුවක් වලින් එල්ල කරන ප්‍රහාරයක් ආදි ප්‍රහාර ආකාර හතරක් නම් කරනවා ඒ වගේ මේ ප්‍රහාර එල්ල කරන අය සාරාන් මිල්ලාන් රිල්වාන් නැතුළු නාමලයකනක සදාහන් කරනවා ඒ නිසා අප්‍රේල් මාසේ 4 වෙනිදා තොරතුරු ගරු සභාපතිතුමනි එම ප්‍රහාරකයන් සමග ඉන්න සමීපතම තොරතුරු ප්‍රහාර එල්ල කරන ආකාරයක් තියෙනවා ප්‍රහාර එල්ල කරන පුද්ගලයන් ගැනත් තියෙනවා මේක අප්‍රේල් මාසේ 4 වෙනිදා එනවා. ඉන්ද අප්‍රේල් මාසේ 4 වෙනිදා මේ ප්‍රහාරය පිළිබඳව සංඥාව. මේ ප්‍රහාරය පිළිබඳව තොරතුරු. ඉතාම සමීපතම නිවැරදි තොරතුරක්. හැබැයි නැවත උන්ගෙන් තොරතුරක් එන්නේ කවදාද? නැවත උන්ගෙන් තොරතුරක් එන්නේ අප්‍රේල් මාසේ 26 වෙනිදා සවස. හෙට ප්‍රහාරය එල්ල කරනවා කියලා. නැවත ප්‍රහාරයක් එනවා. නැවත තොරතුරක් එනවා 21 වෙනිදා උදේ 6ට. අද දින 8ත් 10ත් අතර ප්‍රහාරයක් එල්ල කරනවා කියන්නේ මේ තොරතුරු තුනෙන් පෙන්වන්න කරන්නේ කුමක්ද 4 වෙනිදා දෙන තොරතුරුත් 20 වෙනිදා අවසන් කරනවා Honorable member please wind up 20 වෙනිදා දෙන තොරතුරුත් 20 වෙනිදා හවස දෙන තොරතුරුත් 21 වෙනිදා හවස දෙන තොරතුරුත් ඉතාම සමීපතම නිවැරදි ආසන්නම තොරතුරු හැබැයි ගරු සභාපතිතුමනි අප්‍රේල් 7 වෙනිදා මිලියන 47ක් බැංකුවෙන් ගන්නෝ ඒ තොරතුරු ඉන්නේ අප්‍රේල් 9 වෙනිදා අප්‍රේල් 9 වෙනිදා සමු ගැනීමේ අර ගවයේ ඝාතනයේ කපලා මස්පෙදනව ප්‍රසිද්ධි මේ මරාගෙන මර පහර සම්බන්ධ වූ අය ඒතරතුරු එන්නේ අප්‍රේල් 16 මොටර්සයිකල පුපුරවා ගන්නවා
ये मोटरसाइकिल संधा आवश्यक ने वेड़ी भेद सियाल ल मेहम बंदगर कांतां कुड़ी दाख को यानो एक इन्नी ने अप्रैल दाहाट वेंड पुपुरन तराव व्यार गन पाना दूर यानो एक इन्नी ने ऑनरेबल मेंबर प्लीज वाइंड अप आरावनी समीपतम तोरतुरु वेना जाल एकिंग में पहारे इद्री वार्दन यंग आवे ने ते ऐ अन्य एपिल बंदा तावदानी युमकलीट एकारनु टिक निरावरण उद्गर सभापत्तुमनी बुद्धियां से निल्दारीनु जनाधिपति वर्या खादिनल तुमत कमिश्नर महामुये कीपु कुमंत्रण कारुवन सह मैदियत्ती इंपिल बंदव तोरतुरु इल्दारो करगते है कि विकलपी स्वास्थ्य।